හලෝයාලුවනේ මේ වීඩියෝ එකෙන් මංඟ රංආවෙේ අපි ්ලබීච් චයිලන්් එකට ගිය ගමන යන ගමන් ඉතින් මිරිස්ස තියන කොනටියල්ටප් එකටත් ගියා ඔන්න බැන්තමා පේ වීඩිය එක හරිටම පටන් ගන්න මේ තියෙන්නේ බ්ලුබී්යිලන්් එකට එන්ට වෙන තැන එතන ඩබවව් එකක් තියෙනවා කියන්න හොද දෙපැත්තෙම එකතු වෙන තැනක වැලි පවරක් තියෙනවා ඒ වැලි පවරදිගේ තමයි අපි අයිලන්් එකට යන්න ඕනේ උන්න දැන්වඔයාල මේ දකින්නේ අයිලන්ඩ එකට එන්ටවනාට පස්සේ අපි කොහොමද කෑම්පින් සයිට්ස් වලට යන්න කියලා මෙතින කෑම්පින් සයිට්ස් හතක් තියෙනවා ඔයාලා යන්න ක්‍රව්ඩ් එකනුව එයාලා අපිට කෑම්පින් සයිට් එකක් වෙන් කරලා තියෙනවා අනිත්තිස්තර ීඩියෝ එක අතර මැදි කියන්නංක? අපි ගිය දවසේ අයිල්ලන්ඩ් එකට ඇ්දී හවස පහමාර විතර වුණ. හවස්සලා තිබ්බත් ච්චර කළුවර වෙටල තිබෙන මේ වීඩියෝ එකමං ගැත්තේ ඒ වෙලාවි. ඇත්තටම අපි හතරාමාර විතර වෙනකොට මේ අයිල්ලන්ඩ් එකේ භාරකාරීත්තුය තියෙන ගෙදරට ගියා. ඒගොල්ල ඇතනද අපට ෝස්් ඩාලායහෙම යන්න ෆැසිටීස් හැමදේම ඇස්ති කරල තිබ්බ. ඒ වගේම තමයි අයිල්ලන්් එකට එන්නේ ඉස්සෙල් ඒගොල්ලො අපට පොඩි රෙගියලේෂන්ස් ටික් හෙම කියල දෙනවා. රෙකිියලේෂන් අපි ෆලෝ කරනවා කියලා ෆෝම එකට සයිහෙ කොත්ත අරගනම තමයි. අපිට අයිලන්් එකට යන්න පුළුවන් වෙන්නේ. අපි වයිල්න්් එකක ළඟටම ඒගොල්ලයින් කෙනෙක්ගි නල් අයිරලෙනනවා. ඇත්තටම පේ කෑම්පින් සහිට්ක පවා ඒගොල්ල අපට ඇවිල්ල ළඟටම පෙන්නල දීල යනවා. අපිත් එක්ක අද්දී පුංචි මාල්ලි කෙනක් ගිය. අම අප අරංගේ බඩු ගොඩක් තිබ් නිසා අපට උත්සගෙනයනටික කමාරුණා ඒ මල්ලීත් අපේ බඩු අරගෙන ගහිල්ල අපට උදව් කරා ඇත්තරම තැංකව සෝ මච් අපට ඒකරපු උදවවට මේතිය එන්නේ හවස අයින් එකේ තිබ්ව වී්ුව එක අපි හරිම ඔයිවසිල්ෙන් තමයි මේ පුංචි කටු මදරු ැද්දෙන් ගිය අපේ කැම්පියින් සයිට්ක මොක්ද කියබලාගන්න අපේ කराවඩ් එක හිටිය හය දෙෙනයි ඔක්කම කප්පල් සිටියේ ඉති ඒක නිසා අපිට හම්බුුණේ කොඩක් පෝඩි කෑම්පින් සයිට් එකක් හැබැයි මම හිතනවා අපි හිටියයිල්ිකිතින ලස්සනම කෑම්පින් සයිට්ගේ කියලා. ඒකට හේතුවත් මං ඉස්සරහට කියන්නංකොයාරට ඔට පේනවනේද. දුරිම් මුහුද ඔහුමොහෝම පුංචි කටුපඳු මැදෙන් ටිකක් ඉස්සරහට ගිහිල්ලා හවෙනවා අපට එතන තියෙන ලොකුම කෑම්පින් සයිට් එක එකැන පලවෙනි කෑම්පින් සයිට් එක මංහිතන්නේ එතන පහලොකට විස්සකට වගේ ඉන්න ඉඩ තියෙනවා කෑම්පින්ටැන්ස්උනත් හයහතකට වඩා එතන දාන්න පුළුවන් අපි හිටිය දෙවනි කෑම්පියින් සයිට් එක මෙහෙම ගිහිල්ලම් ඔයාර බලන්නකො මේ වීවක තමයි ඇත්තටම ලස්සන ඇත්තටම ඔයාල මේ ගමනේ යනවනං ඔල හරිට මවස හතර වෙද්ධි මෙතන්ට යන්න පලෑන් කරන්න කද ටෙන්ටක හෙම අරේජ් කරලිවර වෙලා සන්ස් එට් එක බලන්න යන කොට ටිකක් වෙලා වක්්‍යනවා. අපටත් ඇත්තටම හවසුන නිසා ඒක බලාගන්න බැරි වුණ එක ඇත්තටම අපරාධයක් කියල හිවන සන්රයිසක හරි බලපු නිසා පොඩ්ඩක් හිතහතාගත්තා. මං ඔයාලට වීඩියෝ එකේ අන්තිමටම සන්රයිසික වුණත් සන්ස් එට්ටක වනත් බලන්න පුලන් ලස්සන්ම පලේස්සි එක මිෂන් කරලා තියෙනවා. ඒවාගේම තමයි එතන වීඩියෝ එක අපි සන්රයිසික දැක්කෙ කොහොමද කියලාත් තියෙනවා. පෙලදිගේ බ ැෙනදී ඔන්නව ප්‍රදීවේ ලකැහම්ුවෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා ඔන්න මෙතන තමයි මංකිෝ ලොකුම කෑම්පින් සයිට් එකක තියෙන්නේ. මංහිතනත් පුංචියයට ඔයාරට පෙන්න්න නවා මොකද හැමෝම තාම හැමදේම ඇරෙන්ච් කරගන්න නිසා ලොකෝට මංන් එතනම ීඩියක්ගන්න ගිය නැහැ. මංහිතන්නේ අපි ගිය දවසේ ලොක ්‍රරවඩ් එකක් එතන හිටිය කැම්පින් සයිට් හතම ෆුල්ලලා තිබ කද අපි ගියේවික් කෙන්ඩි හැක එත්තකොට මංහි තැනමේ මුළු අයිල්ලන්ඩකම එදා තිහක් තිස්පහක් විතර ක්‍රවඩ් එකක් ඉන්න ඇති මෙන්න මෙත්තනිින් ඇතුළට යනකට තමයි අපේ කෑම්පින් සයිට්ික තියෙන්නේ ඔය ඉස්සරහ ඔයාලට පේන්නේ අපේ කට්ටියට එන්ටිකග හැනවිදි මෙන්න මෙත්තන හුලගිංාවරණය වෙන්න වෙනම තැනක් තියෙනවා අප එන්න එතන තමයි අපේ කෑම්පින්ට එන්ටක ෑඇරේන්ච් ක ගරන්න පටන් ගත්තේ ඔන්න බලන්නකො ඉට හාත් තමයි මාරමලස්සන මෙන්න මෙතන මෙතන මේ දැන් අපි බඩුටික තියරතිබ් බට ඇත්තටම එදා රෑ අපි නිදාගත්තේ මෙතන අපේ කවරොත් කෑම්පිින්ට එන්ටක ඇතර නිදාගත්තේ නෑ ස්වොත්ත හෙම ඉන්න කියල විතරයි අපි ැහැපින්ට එට කාාරන ගිය. මේ අපි ගෙහිලා චුට්ට වැඩාවක් යනකොට චැන්ටෙක්්ග හලි වලවෙදදි ඇතරම කළුවර වැටුුණක් හැබැයි හෙමයි කියලා අපි නැන්ස ඇලුනෙ නැහැ ඉක්මටම කළුවර වැටනනිසා අපඒකට්ියදයන්හ දන්න ගිනිමලයක් ගන්න. ඒවාගේම තමයි භාාවකිව් එකට ඕන පොල් කටුුවහෙමත් පුචන්න අපිමේ වෙලාෙන් පටන්ගත්තා. ඇයි ඒවි තරක්ද කට්ියට හවසත ඒක බොන්නත් තෝන වනාා. අපේ ඉතින් මේ හැමදේටම ඕන බාඩු යනුකොට කීල සේකෙන් අරගෙන ගියේ. මේ තමයි භාාවකිව් එකට අපේ දෙන්නෙක් මහන්සි වෙනවිදිය. ඇත්තටම මටිහිත නෝ අපි අනකොට පුංචි බල්බයිටම් සහම කෑම්පිින් වලට අදාළදේවල් අරගෙන ගිය නිසාපොට ලේසි වුණනා කියලා LEDඩ බල්ප්ටිකක්ක එෙම බැට්්‍රියකට කනෙක් කල්ල ගෙනවත් ඇත්තටම එලියේ ඇති මේේ වෙලාවේ. ඔය තිීන්න අප පිහදාගත්ත නෙස්කෆේක. ඒ අතර අපි හැමෝම එකෙක් කෙනා තම තමන්ගේ වැඩ කොටස බෙදාගෙන කරා මොකද රෑවේද්දි නැත්තම් බඩි ගිනිෙනවනේ මේ තමයි අප බාප කිව එක හදවගත්තවේදිය. අපිහිටපුතැන වැලිවෙල ඇත්තරටම් වැිවල්ට වඩා තිබ්ි සිපිකොටු ඒක නිසා අපට ලේසෙ වනාා බාප කිව්දාන්න පේ රැක්ක එක තියා ගන්න එතනම පොඩිට වලක්කාරගන්න පුළුවන් ඕන. මේ ඔයාල දක්කින්නේ අපේ මොයි තොවය කාදාගත්ත විදිිය. මෙන්න මේක තමයි අපි දැක්ක ලස්සනව සිද්ධිය. මෙතන ඉන්නා පොඩි කකුලෝ බෙල්ලෝ ඒක ඇන්න අපි කෑම්පින් සයිට් එකට හරියට මස්සරහ තිබ පරර්වතේ එතන ගොඩ අක්ගල් තිබ්බා මං උදේට ඔයාරට පෙන්න්නන්නම් අපි ඇතැෙන්ට ගියපුයිදිිය. අපි රෑග්ගිහිල්ලා අප ඔක්කොම කාලිවරනාට පස්සෙහෙම ඒ පරවතෙන් පොඩ්ඩක් වාඩි වෙලා හිටිය. ඇත්තරම අපි මුහුදළඟට නංගිය නැහැ අප ඒක රෙගුලේෂන්සකරි කිව්වා එහෙම යන්න එපා ගොඩක් ගැමුරුඒ හැහි කියලා. ඔය දුරම් පෙවනේ වාලට හද. ඔන්න දැන් තමයි අපේ කොත්තුම ඒකයි චිකන් එකයි. මුොහිතෝ එකයි ඔක්කොම හදල ලැස්තිවුණේ. තැම් මේ කට්ටිය කන්න කියල තමයි හදන්නේ. අපට මේ අයිල්න්ඩ එකේ අයිතිකට්ටිය එන්නේස් සෙල්ල කිව්වා ොුවන්න්නන් අපි හදන හැම කෑම එකෙන්ම කොටසක් වෙන් කරලා එලියෙන් කොහෙන් අඩි තියලා කන්න පටන් ගන්න කියලා ඇත්තට මෙයාලා කිව්වේ එහමනොකොරපුෝයට සමහරයට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ඉතින් එහෙම වෙන්න වශන නැති නිසා නි කරන්න කියලා මේ තියන්න අපි හදාගත්ත මහිත එක ඔන්න දැන්තමයි අපි කන්න පටන් ගන්නේ මේ තියෙන්නේ අපි ඊළඟ උදදිේට ඇස්ති වෙච්ච විදිිය පිව්දේ පහමාර විතර වන්නකට ඇැරුුණා මුක්කද මෙත්තනෑ සන්රයිස්ස එක හරිම ලස්සනයි කියලා යාලා කිව්වා. අපිට ටෙන්න්ට එකගපු නිසා ඊටිස්සරිින්දරෑ සංසේට්ක බලාගන්නත් බැරිවුණානේ. ඔයාට පේනේ මේ බේ සිද්දාරති ඉන්නේ අපි නිදාගත්තරීදේ. අපි ඇත්තනක වරු ටට ගඇතරට කියනහැ. ඔොය පේන්නේ ඉරනැග ගෙන එන විදිිය. ඇත්තටම හරිම ලස්සන දර්ශනයක් ඇතන තිබ. ඔන්නඔොතන ැල ගහිල්ලා ඔන්නො චුට පරිර්තය ඩින් දන් තමයි සන්රහිස්සික බැලුවේ. මේති එන මං අයාලට කිව ගල් පර්වතයයිඒ ගල් ටිකයි ඔන්න ඔය හරිය තමයි ගොඩාක් බෙල්ල හිටියේ. අපිට සාමාන්‍යයෙන් බෙල්ලොගගේ කටු දැක්කට බෙල්ලෙක් ඇත්තටම කට්ටත්ත එක්ක ඇවිදි නෝොදැකල නෑනේ. මේතිය එන්න නම් ඔයාලට පෙන්න්න වීඩියුව එකක් දාන්න ගල්ලා හොඳටම මුහදුවොතරන අපපු එලාව. ඒ වෙලාවෙ ගට ඇවෙල්ල වැදිච්ච මුදුවතර. ක් කොටමාව හඳුප තිෙවුණ. ඕලට පේනව නේදීර නැගගනය නවිදිිය බලණු කොච්චර ලස්සනති කියල වෙලාට වටේම තව විශේෂ දෙයක් අපි රෑ දැක්කා රෑට මෙහේ බෝට්ටුවල මාළුව අල්ලන්න යනාය පොඩි නැව් ඒවාහෙම අපේ ලඟිම්ම වගේ ගියා. ලයිට් එක්ක ඒව දක්කන්න හ අප හම්බනේ ඒ පලවෙනි වතාවට මොකද අපි මෙහෙමෙක්ස්පිීරියන්සක කවදාවත් තරන් තිබ හැ සන්රයිසික බලන්න තියෙන ලස්සනම තැන තමයි දූපතේ අයිනෙම තියෙන ලොක්කූ ගල්පාරවත් එරි ලගින එක අපි දැම් මේ තැනෙක්ස්ප්ලා කරන තමයි යන්න මේ යන ගමන් අපට කැම්පියන් සයිඩස් දෙකක් තුනක් විතර හම්බෝුණ ඒවත් මේ යන ගමන්ම ආලට බලාගන්න පුළුව.ඉහෙ නම් අන්දෙන් කියන්න ඕනු විශේෂම කාරණාවෝයාලට කියන්නංකෝ අපි එක් කෙනෙක්ට මෙතන නවතියන්න රුපියල් දහක් වගේ වියදමක් තමයි ගිය. එතකොට... අපි හය දෙනාටම අප මුොල මෑඩ්වන්ස් පේමට එකක් විදිරි රුපියල් දෙදහක් තමා පයකළේ මෙයාලග එම වනත් තායාලට ටෙන්ස් ගන්න පුළුවන් හැබැයි අපි මේක බුක්කරණ කොට ටිකක් කල්ගිහිලා තිබ නිසා එකැන අපේ ඩේට් එක හරිම ළඟ දවසක් වෙච්ච නිසා ඒ ඔක්කොමටන්ස් බුක්කෙලා තිබ්බ හැබැයි එයාලා අපට ටන්ස් ගන්න පුළුවන් තැනක කටක් ඩීටල් එඒම දෙන්නා අපි ඉතිං ඒවගේ තැනගින් තමා ටෙන්ට් එක අරංගියයේ ඇතරමේ මාරංගේය කියල වැඩක් වුණේ නම් නැහැ හැබයි වෙවැස්සනං පෙන්න්ට එක වටිනවා මෙන්න මේති යන්නේ අපි දැකපු එක කෑම්පින් සයිට් එක එතනත් ඇත්තරම් මාර ලස්සනයි මොක්කද එතන එහට මෙ හටවෙන්න ඇතුව සන්සෙට්ික සන්රයිස්සක බලන්නත් පුළුවන් හැබයිඒ එක විතරන්ෙමයි මෙතන තවත් ලස්සනම කම්පින් සයිට් එකක් තියෙනවලමයි ඉස්සරහටයනකට වාල දකීවි ඇත්තරව මටි හිතුනා යාලනම් මාරමෙක්ස්පිරියන්ස්ක ගන්න ඇති කියලා ැයිතින්ක් පහිටපු තැනවාගේ නන්නෑ හොදේ ඇතරම් මඩි කියන විච්ච තක අරනාවක් තිබ ම මේ ගැ කිව්වෙනැත්ත ඇතරම මේ විීඩියෝ කරප එකෙන වැඩකුත්නෑ. මොකද මේ හැම ප්‍රපාතියක්ම පහල තියෙන මුහුද හරිම ගැඹරුයි. එයාලා අපට දැන් උන්දුන්න විදියට ඒවාඩි දහය පහලොට වඩා ගැඹරුයි කියලා තමා කිව්ේ එක නිසා යාලග සේෆ්ටිය එක ඔගොල්ල සෙෆ් ෆෙට් කරගන්නම ඕනේ. ඔගුල ්‍රීංසාරගනන්න පුළුවන්. යාලුවා අතල් එකේ ඉන්න පුළුවන්ගේ කොහොම වුනත් ඒගුලු කියන රෙගියේන්ස් ඒ විදිට ෆොලෝකරන් ඇතෙරමයෝ රෙගුලේන් නෙම ඒ ගොල්ලො අප ෆ්ියටම දාපු දේවල් මොකද අපේ කැනෙක්ට ොනාහාරි කරදරයක් වඋුණන් මේ ගිය ගමනේ ලස්සනෙන් කිසිම තේරුමක් නැතිවෙනවා. මෙන්න මෙත්න තම්මයි මංවායාලට කිව ගල් පරවතයෙන් වට වෙලා කෑම්පින් කරන්න පුළන් අනිත්තැ. හිතන්න කො ගල් පර්වතයක් මැදයිද ගෙන පොඩිසිුදු ඇල්ලක් තියන තැනක මුහුද වටේම තියාගෙන ඉන්න පුළුවන් ගනාානං ඔයාලට කහොම දැනේද. ඇත්තටම මෙතැන්ට ගොඩක් එනාපු අය තමන්ගේ බර්ද්දේශ වගේ ස්පේශල් දේස් සැලිබරේට් කල තිබා. අපි යනකොට මෙත නීට පකාට්ටියයක්ත් එහම එකක් සලිබරේට් කල එෙනනාපි දැක්කා. මේ පේෙනවාන පලේස් එක ඒ ගොලග ප්‍රමසියකට හොඳ නැති නිසාමන් ලොකෝටික වීඩියෝ කරේන හැ කද උත්තිං උද පන්දරණේ මෙන්න මේ තිය එන්නේ මේ තියන පරවතයට නැග්ගට පස්සේ පෙනවීව් එක. ඇත්තටම් මෙතන මාරම ලස්සන වීර්්‍යකත්තියෙනවා. මම ලංකාවි මුහුදවල්ලින් ්‍රස්සනම නිල් පාලට මුහුද දැක්කතන තමයි මෙතන. ඔයාලට කෑම්පින් අයිට්කක් එන්න බැරි වෙයි. ඒවුනාට ඕයාලට පුළුවන් මේක අයිතිකාරයග දෙක්ක කතා කරලා මේ අයිලන්ඩ එක විසිට් කරන්න. හැබැයි එහෙම කරන්න පුළුවන් උදේයිඳං හවසහය වෙන කං විතරයි. හව සහායෙන් පස්සේ අයිලන්ට ඇත්තුලි ඉන්න පුළුවන් කෑම්පින් කරන කට්ටයට විතරමයි. ඔයාලට ත විශේෂ දෙයක් කියන්න ඕනේ අපි දන්නවා ගොඩ පිරිමිලමයිඉතිං යන්නේ කම්පින් අයිට්‍ය එහකට පොඩ රිං සහමමාරගෙන න්නික ඉඳල එන්නනෙ සින්දුවක් එහෙම අ හලා ඒකට ගමක් නෑහ ඇත්තට මේකට නිදහස මෙතන තිබ. හැබැයි යන කාටවත්ම කර්දරයක් නැතව ඉන්න ඔයාලා හිතට ගන්න ඕනේ කද අප දවසෙ ගොඩක් බොයිස් ෑ ල් ටිය ැබැ අපි කාටවත් කිසිම ප්‍රශ්ණයක් උුණේ නෑ යාලගේ. ඉතිං අපේ ලස්සනම රෑ මේේ විදියට ගත කරලා අපි ඩබල් වේ් එක මැද්දෙන් ගෙතර එන්නාාව. ඔයාලට කතා කරන්න ඕන්න මේ කටියව සම්බන්ධ කරන්න පුළුවන් ද ර ත ං මන්ඩ ප්ෂණ ෙ දන්න. න්ති මටමක කියන්න තියෙන්නේෙ තම්මන්ගේ පාසටහන් නි තරක් කිිතරු කරලා අනිත්තරංග හැමදේමමා අරගෙන ගෙදරේමු. මේ වගේ ලස්සන විඩියෝඒि ම්බෙනක මන්සමුගන්නවා බයි!